ඉන්ධන ගැටලුවත් එක්ක රටේ මිනිස්සු මරා ගන්න තැනට ඇවිල්ලා තෙල් ලීටරයකට දෙකකට මේ විදිහට ජීවිතයක් නැති කරන තැනට එන්න තරම් මිනිස්සු කොච්චර පීඩණයෙන් ඉන්නේ මේ රට මේ තැනට පත් කළේ කවුද මේ සිදුවෙච්ච ඝාතනයටත් මේ ජීවිතවලත් වගකීම බලද හරින් බාර ගන්නවද පසුගිය දින දෙකේ වගේම ඊයේ දිනත් ඉතා අවාසනාවන්ත සිද්ධියක් වාර්තා වුණා. ඒ නිට්ටඹුව පොලිස් වසමේ හොරකොල්ල ඉන්ධන පිරවුම් හල අසලදී පුද්ගලිකු ඝාතනය කිරීමේ සිදුවීමත් සමගයි. මෙම ඉන්ධන පිරවුම් හලට ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරු පැදිකරුවෙකු හා ත්‍රීරෝද රතර යදුරුකු අතර ආරවුලක් ඇති වී තිබෙනවා. එෙහිදී යතුරු පැදිකරුට තියුණු ආයුධයකින් පහර දී ඔහුව ඝාතනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඝාතනය සිදු කළ ත්‍රීරෝද රතර යදුරු පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදී කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. හැමදාම වගේ මාධ්‍ය ඉස්සරහා පතාක යෝධයෙක් වන අතේ පැලවෙන බොරු කියන ඇමති ලොකුගේ තවමත් මතුරන්නේ තෙල් තියෙනවා කියලයි. එහෙම ඇතිතරම් තෙල් තියෙනවා නම් මේ විදිහට පෝලිම්වල මිනිස්සු මැරිලා වැටෙයිද? තෙල් ටිකකට ජීවිතයක් නැති කරයිද? ලොකු ලොකු AC කාමරවල ඉඳන් පුටු රත් කරන මේ හැම කෙනෙක්ම පාරට බැහැලා තෙල් පෝලිම්ක පැය ගණන් දවස් ගණන් කට්ට කෑවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි ජනතාව විඳින දුක. අදත් රට පුරා ඉන්ධන පෝලිම්. පාන්දර ආවා පාට කැමක් බැඳගෙන වතුරත් තරගන. ඒලදම ඒට කොළඹ ඇඩත් තිනවා. මගේ ගිල ගාණ්ඩත් බෑනේ මත. ඒ ගිල කොයි කොයි ඉන්නවද දන්නේ නැහැ පොලිම. පෙර ඊයේ රෑ මං 7යි මෙතනට එද්දී. දැන්වත් අපි වැඩහැට වෙනකන් නොකා නොබී. හා හිස්බඩර ලවට ගියාගෙන ඉන්නේ ඒකයි තියෙන්නේ. මොනා වෙයිද දන්නේ නැහැ අප්පා. කතා කළ වැඩක් නැහැ. අපි දැන් දවස් 3ක් ඇතුළතදී මේ පොලිමේ ඉන්නවා. දඹුලි ගිල අපාර එහෙම මේ පොලිමටලා තව ගෙදරක් ගියේ නැහැ. කණ්ඩත් නැහැ ඉතින් තේරුමක් නැහැ. දීසල් ගහනකෙත් ඒ විය මෙතන හිටියම ඊට වැඩිය ලොකු වියදමක් යනවා කණ්ඩ බොණ්ඩම. පොලිම් තිබුණට පිරුම් හල්වල ඉන්ධන නැති බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඒ නිසාම බොහෝ ඉන්ධන පිරුම් හල් වසා දමලා. ඉන්දියා ආධාර යටතේ අද තවත් ඩීසල් නැවක් මෙරටට පැමිණියා. ඒ ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගෙනයි. මේ ඩීසල් ප්‍රමාණය අඩුම තරමින් දින 4ක් හෝ 5ක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. දැන් සපුගස්කන්ද තෙල් පිරිපහදුවත් ඊයේ ඉඳන් 3 වෙනි වතාවටත් වහලා දැම්මා. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න නම් මේ ඉන්ධන ප්‍රමාණය කොහොමත්ම ප්‍රමාණවත් නැහැ. මේ ඉන්ධන ටික විදුලියට දුන්නොත් තවත් දිගටම පෝලිම් දික්වේ. නමුත් කිසිම සැලසුමකට අනුව මේ කටයුතු සිදු නොකිරීම තුළ මේ රට තවත් අර්බුදෙන් අර්බුදයකටයි පත් කරන්නේ. මේ අතර අද දිනේදීත් පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කළේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.